ADHD එහෙම නැත්නම් attention deficit hyperactive disorder කියන රෝගී තත්ත්වය ගැන මේ විෂය හදාරන මනෝවිද්‍යාව උපදේශනය එහෙම නැත්නම් මේක ගැන ඇත්තටම කියනවා උනන්දුවත් තියන අය පවා හොඳින්ම වර්තමානයේ දන්නවා දන්නවා කියලා කියන්නේ විශේෂයෙන්ම ගත්තොත් videos journals ලිපිලේකන මේ බොහෝ දේවල් වලින් මේ රෝග තත්ත්වයන් ගැන වර්තමාන සමාජයේ පොඩි දැනුවත්කමක් වගේම ඇලර්ට් එකක් තියෙනවා. ඒ හින්දාම විදු ශ්‍රී ලංකා ADHD ගැන මීට පූර්වයෙන් වීඩියෝවක් කළා. ඒකෙදි ADHD කියන තත්ත්වයේ තියෙන පොදු තත්ත්වයන් බහුතරයක් අපි විශ්ලේෂණය කරා. හැබැයි ඔබ පොඩි අවධානයක් දුන්නා නම් ADHD රේෂියෝ එක ගැන එක පිරිමින්ට තුන් වතාවක් තුන් ගුණයකින් වැළඳෙනකොට කාන්තාවකට එක් ගුණයකින් වැළඳීමේ සම්භාවිතාවයක් නැත්නම් අනුපාතිකයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ සරලව කිව්වොත් 3ට 1 අනුපාතය. පිරිමි 3කට කාන්තා 1යි. එකම විදිහේ එකම ආකෘතියක යන රෝගයක් ඒසා විශාල ඩිෆරන්ස් එකක් වෙන්නේ කොහොමද? මේක අර ඉස්සර අපි ඉගෙන ගන්නකොට කවුරු හරි කියන දේ ඒ විදිහටම ඇහුවට වර්තමානයේ එහෙම අහන අය නැහැ. ඉතින් එහන්න නිරන්තරයෙන්ම පරේක්ෂණ සිද්ධ වෙනවා. මේකේ මොකද්ද වැරද්දක් පේනවා වගේ කියලා හිතන හින්දා. ඇත්තටම කාන්තාවන්ට ADHD නැත්තම් මේ ඌණ අවදානම් සහිත අධික්‍රියාකාරීත්වය නැතිද? එහෙම අය නෙමෙයිද කාන්තාව? පිරිමින්ට විතරද මේක තියෙන්නේ? මේක ඒකාකෘති මොඩල් එකක්ද නැත්නම් පිරිමින්ට පමණක් සිද්ධ වෙන ඒකකෘති මොඩල් එකක ගමන් කරන එකක්ද? මෙන්න මේ කාරණය වර්තමානයේ තද බල විදිහට මනෝවිද්‍යාඥයින් වගේම මානසික රෝග පිළිබඳ හදාරන්න අය තුළ ඇති වෙලා දෙන ප්‍රශ්නයක්. ඉතින් මොකද්ද වැරද්දක් වෛද්‍ය විද්‍යාව තුලක් තියෙනවා. ඒ වැරද්ද මොකද්ද කියන එක සහ ADHD ඇත්තටම කාන්තා රෝගයක් නෙවෙයිද පිරිමි රෝගයක්ද කියන එක තමයි මේ වීඩියෝ එක විමසන්නේ. මං හිතනවා ඉගෙන ගන්න ඔබට අතිශයින්ම ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම මේ රෝගී තත්ත්වයට මුණ දීලා කියලා තමන්ගේ දරුවේ මුණ දීලා කියලා හිතන දෙමව්පියෙකුට රැකවලෙකුට අතිශයින් ප්‍රයෝජනවත් වෙයි මේ ගැන හදාරන එක. කේස් ස්ටඩිස් දෙකක් එක්ක මේ වීඩියෝව සකස් කරලා තියෙන්නේ. මං හිතනවා ඔබට ගොඩ දේ මේ වීඩියෝ ඔස්සේ දැනගන්න ලැබෙයි. මුල සිට අග දක්වා රැඳෙන්න අපි කතා කරන දේවල් එක්ක ඔබ එකඟ වෙනවා නම් අපිත් එක්ක කමෙන්ට් සෙක්ෂන් එකෙන් හමු වෙන්න. හොඳයි මේක ගැන කතා කරනකොට පිරිමියෙක් සමාජයෙන් අපේක්ෂා කරන්නේ මොකද්ද? කාන්තාවක් මොන වගේ දෙයක් සමාජයෙන් අපේක්ෂා කරනවද? ඒ වගේම සමාජයේ කාන්තාවකගෙන් අපේක්ෂා කරන්නේ මොකද්ද? නැත්තම් පිරිමියෙක්ගෙන් අපේක්ෂා කරන්නේ මොකද්ද? මෙන්න මේ කියන කාරණේ ADHD එක්ක බද්ධ වෙලා තියෙනවද? එහෙම නැත්නම් කාන්තාව රෝගිය වසන් කරනවද? ඒ කියන්නේ එයාලා රෝගය හරියට පෙන්වන්නේ නැද්ද? එයාලා එහෙම නැත්නම් එයාලගේ ආවේග අධික්‍රියාකාරීත්වය අභ්‍යන්තරීකරණය කරනවද? ඉන්ටර්නලයිස්. මේ හින්දා එයාලව පේන්නේ නැද්ද රෝගිය ඩයග්නෝස් කරනකොට? එහෙමත් නැත්නම් පිරිමින්ගේ විතරක් මේ ආවේගශීලීත්වය අධික්‍රියාකාරීත්වය කලහකාරීත්වය ප්‍රදර්ශනය වෙලා පේනවද? එතකොට ඒ නිසාවෙන් ඔවුන්ව ඩයග්නෝස් වෙනවද? 2006 බාක්ලි ප්‍රකාශ කරනවා ADHD රිපෝට් වෙන ස්වභාවය අපි මුලින් කිව්වා වගේම 3ට 1යි. ඒ කියන්නේ පිරිමි 3ට කාන්තාව එක්කෙනයි. මේක වැරදි සහගත තත්ත්වයක්. ඒ කියන්නේ කාන්තාව තුලින් මෙය ඩයග්නෝස් වෙන්නේ නැද්ද? නැත්නම් ඩයග්නෝස් කරන ක්‍රයිටීරියා වල මොකද්ද අවුලක් තියනවද? කරන අය නැත්නම් කාන්තාව සම්බන්ධයෙන් සුවිශේෂී වෙනස්කමක් විදිහට මේ ඩයග්නෝස් කිරීම කරනවද? ඔබ දන්නවද? ඇතැම් වෙලාවට පිරිමි ළමයෙකුට ඌණ අවදානම් අධික්‍රියාකාරී තත්ත්වයේ රෝග තත්ත්වයක් තියෙනවා නම් එයාගේ වයස අවුරුදු 8 වෙනකොට ඒක ඩයග්නෝස් වෙනවා. ඉතින් ඊට සාපේක්ෂව ගෑනු ළමයෙකුට මේ தත්ත්වේ වාර්තා වෙන්න කොච්චර විතර කාලයක් යයිද? ඇත්තම කියනවා නම් එයා වැඩි වියට පැමිණුණාට පස්සේ තමයි ගොඩක් දුරට එහෙම දෙයක් තියෙනවා නම් එයාගේක පේන්න ගන්නේ සහ වාර්තා වෙන්න ගන්නේ. ඉතින් ඒ
වයස්කාණ්ඩ ඇවරේජ් එකක් විදිහට ගන්නකොට වයස අවුරුදු 18 බලන්න කොච්චර ඩිලේ එකක් තියෙනවද කියලා පිරිමි දරුවෙක්ට වාර්තා වෙලා ගෑනු දරුවෙකුට ඒක වාර්තා වෙන්න වයස අවුරුදු 9ක විතරම ගැප් එකක් තියෙනවා. ඉතින් ලෝක සෞඛ්‍ය සංවිධානය World Health Organization එක කියනවා ඇත්තටම මේක දෙගොල්ලන්ටම එකම විදිහට තියෙනවා. ඒ වුණාට මේක වාර්තාකරණයේදී ප්‍රමාදයක් පවතිනවා කියලා. මේ හේතුවෙන් ගෑනු ළමයෙක්ට සැලකිය යුතු කාල පරිච්ඡේදයක් ගන්නවා මේක ඩයග්නෝස් වෙලා පැහැදිලි වෙලා පේන්න. හොඳයි. මේත් එක්ක තියෙන ගෑනු ළමයෙකුට ඇති අවදානම මොකද්ද? අපි දන්නවානේ රෝගයක් ඩයග්නෝස් නොවුනොත් ඒකට ප්‍රතිකාර කරන්න හම්බෙන්නේ නැහැ කියලා. රෝගයක් පැහැදිලිව පේනවා නම් තමයි ඒක ඩයග්නෝස් වෙන්නේ. ඉතින් ඩයග්නෝස් නොවිච්ච රෝගයක් තියාගෙන ගෑනු ළමයා වැඩිනවා. එතකොට එයාගේ රෝගී තත්ත්වය ඇඟ ඇතුලේ තියෙනවා, එයාට ප්‍රතිකාර හම්බෙන්නේ නැහැ. නමුත් ඔබ දන්නා රෝගයක් ක්‍රමානුකූලව වර්ධනය වෙනකොට ඒකේ ප්‍රතිකාර ලෙවල් එක ටිකෙන් ටික ඈතට යනකොට පූර්ව ප්‍රතිකාර සිද්ධ කරන එක කොච්චර වැදගත්ද කියන එක. එහෙනම් රෝගෙ තිබිලා ඇයව ඩයග්නෝස් නොවෙන එක ඇයට අවාසියක් මිසක්කා මේ තත්ත්වය නිසාවෙන් ඇය අවදානමට වැඩිපුර ලක් වෙනවා මිසක්කා ඇත්තම කියනවා මේ පිරිමි ගැහණු කියන විභේදනය නෙමේ මෙතන බලපාන්නේ. ඇත්තටම ඩයග්නෝස් වෙන්න හේතුව නොවෙන්න හේතුව තමයි රෝග ලක්ෂණ ප්‍රකටව පැහැදිලිව කැපිලා පේන්නේ නැති එක කාන්තාව සම්බන්ධයෙන්. එහෙනම් මොනවාද වෙන්නේ? අර මං කිව්වා වගේ කලින් ඉන්ටර්නලයිස්. ඒ කියන්නේ රෝගයේ රෝග ලක්ෂණ අභ්‍යන්තරීකරණය වීම. මෙන්න මේ தත්ත්වය මත ගැහණු දරුවා එහෙම රෝගයක් නැති කෙනෙක් විදිහට සමාජය තුළ තමන්ගේ දෛනික කටයුතු සිද්ධ කරගෙන යනවා. දැන් ඔබට හිතන්න පුළුවන් ද කන්වෙන්ෂනල් විස්ඩම් එක කාලයක් තිස්සේ සමාජයක ස්ථාපිත වුණාම තියෙන වැරද්ද කොච්චරද කියලා. එතකොට මේක පිරිමි රෝගයක් විදිහට සලකගෙන එන එක නැත්තම් මේ අපි කතා කරන පිරිමි ඒකකෘති ආකෘතිය ඇතුලේ මේ රෝගේ හිර වෙන එකෙන් මේ ගැන අධ්‍යයනය කරන්න, ඩයග්නෝස් කරන්න, ස්ක්‍රීන් කරන්න, ඇසෙස් කරන්න ඉන්න බොහෝ අයගේ ඔළුව ඇතුලේ වැඩ කරනවා මේක පිරිමි රෝගයක් කියලා. මේ හේතුවෙන් ඇත්තටම අර කාන්තාවක් ඩයග්නෝස් වෙන්න තියෙන පොසිබිලිටි එක සැලකිය යුතු ලෙස අඩු වෙලා යනවා. අපි දැන් පොඩි කේස් ස්ටඩි එකක් බලමු. හැරි. හැරි කියලා කියන්නේ වයස අවුරුදු 9ක පිරිමි ළමෙක්. එයාට පන්තියේ එක තැනක හරි විදිහට ඉඳගෙන ඉන්න අමාරුයි. ඒත් එක්කම එයා අත් දෙක පාවිච්චි කරලා එයා ඉඳගෙන ඉන්න පුටුව පද්දනවා. එතෙක්කම මිතුරොත් එක්ක නිරන්තර අරගල කරන අතරේ මිතුරන්ට ගහනවා. ආවේගශීලී, අවදානම් දෙන්නේ නැහැ, විශේෂයෙන්ම කලහකාරී. ඒ වගේම ඔහු බොහෝ වෙලාවට පන්තියේ ගුරුවරයා ප්‍රශ්නයක් ඇහුවාම අත උස්සන්නේ නැතුව Tamanට හිතෙන විදිහට උත්තර දෙනවා. දැන් හැරිගේ ටීචර් මේක දකිනවා. එහන්දා සිද්ධ කරන දේ තමයි හැරීව ADHD තත්ත්වයක් කියලා ඩයග්නෝස් කරන්න කියලා පාසලේ උපදේශකවරයාට යොමු කරනවා. මනෝවිද්‍යාත්මක උපදේශකවරයාට. සොපියා ඉන්නෙත් ওই පන්තියමයි. මේ තමයි කාන්තාව. සොපියාගේ වයසත් මේ සමානමයි. සොපියා බොහෝ වෙලාවට හරිම නොසලකිලි තමන්ගේ පාඩම් අමතක වෙනවා. ගෙදර වැඩ කරගෙන ඉන්න කියලා කිව්වහම ගෙදර වැඩ කරගෙන ඉන්නෙත් නැහැ. සොපියා යාළුව ඇති කරගන්න අරගල කරනවා. එක යාළුවෙක්ව තියාගන්න එයාට ගොඩ කාලයක් බැහැ. එයා මොකද කරන්නේ? බොහෝ වෙලාවට තමන්ගේ ඉන්න යාළුවන්ව රඳව ගන්න ඒ වෙනුවෙන් සටන් කරනවා. හැබැයි සොපි හැරි තරම් කලහකාරීවත් ආවේගශීලීවත් ඒත් එක්කම තමන්ගේ යහළුවන්ට පහර දෙන ගතියක් අර පන්තියේ කන්ට්‍රෝල් එක කරගෙන යන්න අපහසු ලෙස හැසිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ හින්දම සොපිගේ ටීචර්, ඒ කියන්නේ හැරිගේ ටීචර් සොපිව කවුන්සලර්ට දාන්නේ නැහැ ඩයග්නෝස් කරන්න ADHD තත්ත්වයක් තියෙනවා කියලා. මෙන්න මේක තමයි හේතුව. විශේෂයෙන්ම පිරිමි ළමයා කලහකාරී, ආවේගශීලී, හැඟීම්
එහෙම නැත්නම් තමන්ගේ භාව ප්‍රකාශන පාලනය කරගන්න බැරිකම ප්‍රදර්ශනය කරන නිසාවෙන් පිරිමි ළමයාව ඩයග්නෝස් වෙනවා ගැහණු ළමයාව ඒව අභ්‍යන්තරීකරණය වෙලා නමුත් නොසලකිල්ල තමන් ගැන තියෙන ඒ හැඟීම් අභ්‍යන්තරීකරණය කරලා තියෙන නිසාවෙන් ගැහණු ළමයාව ඩයග්නෝස් වෙන්නේ නැහැ දැන් ඔබට ඊටාම පැහැදිලි 3ට 1 රේෂියෝ එක හැදෙන්නේ කොහොමද කියලා ඩයග්නෝස් වෙන්නේ නැතිකම දැන් මෙහෙම වෙන්න ප්‍රධාන කාරණා ත්‍රිත්වයක් බලපාන. පළවෙනි එක තමයි ගැහණු ළමයින් සහ පිරිමි ළමයින් තුල හෝ ගැහණු සහ පිරිමින් විදියට ගත්තාම එකිනෙකට වෙනස් වූ රෝග ලක්ෂණ පැහැදිලි වෙලා පේන එක. Different type of symptoms. ඒ කියන්නේ කාන්තාව තුල බහුල වශයෙන් සිද්ධ වෙන්නේ attention deficit කියන පැත්ත. එහෙම නැත්නම් ඌණ අවදානම් සහිත පැත්ත. පිරිමි දරුවන් තුළ බහුල වශයෙන් පෙනෙන්නට තියෙන්නේ හයිපර් ඇක්ටිව් පැත්ත. එනිසාවෙන් හයිපර් ඇක්ටිව් කියන කොටස නැත් අධික්‍රියාකාරීත්වය පැහැදිලිව කැපිලා පේනවා. ඊළඟ එක තමයි මාස්කින් සිම්ටොම්ස්. ඒ කියලා කියන්නේ රෝග ලක්ෂණ ආවරණය වෙලා පේන එක. මාස්ක් එකකින් වගේ වැහිලා පේන එක. මේ හේතුව නිසා වෙනොත් ඇත්තෙම පුද්ගලයෙක්ව ඩයග්නෝස් වෙන්නේ අර වැසිච්ච රෝග ලක්ෂණ නිසාවෙන් ඔහොම නිසි ලෙස ඩයග්නෝස් කරගන්න බෑ. තුන්වෙනි කාරණය තමයි ඩයග්නෝස් වෙනවා හැබැයි වෙනම මානසික තත්ත්වයක් විදියට different mental condition. ඒ නිසා වෙනුත් මේ රෝගය ADHD කියලා හඳුනගන්න බැරුව වැහිලා යන්න තියෙන හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය කාරණා ත්‍රිත්වය තමයි වර්තමාන පරීක්ෂණ සනාථ කරන්නේ ADHD නිසි ලෙස report නොවෙන්න ප්‍රධාන හේතු තුන විදිහට. ඉතින් මේකෙන් කියන්න තියෙන්නේ පරීක්ෂණ ප්‍රතිඵල පදනම් වෙලා තියෙන්නේ පිරිමි ළමයින් තුළ රෝගයේ ප්‍රදර්ශන වෙලා පේන ස්වභාවය මත. 1979 වෙනකම්ම ඇත්තෙන්ම ADHD කියන රෝග තත්ත්වය සඳහා පරීක්ෂණ කරනකොට කාන්තාව යොදාගත්තේ නැහැ. ඉන් අනතුරුව තමයි ඇත්තෙන්ම කාන්තාව පාවිච්චි කළේ ADHD සම්බන්ධ නිර්ණායක හදන්නත්. ඇත්තම කියනවා නම් 2021 රොසෙන්තාල් කරන පරීක්ෂණයකින් කියනවා ADHD සම්බන්ධයෙන් පරීක්ෂණ වලට නිර්ණායක සකස් කරනකොට ගොඩක් කාලවලට නිර්ණායක ඇතුලේ තිබුණේ ආවේගශීලීත්වය, කලහකාරීත්වය, ප්‍රචණ්ඩත්වය මෙන්න මේ කියන කාරණා. මේවා ඇත්තම කියනනම් පිරිමි ළමයන් තුල තමයි හැදිලෝ ප්‍රදර්ශනය වෙන්නේ. එතකොට කාන්තාව මේ අතරින් මගහැරලා යන එක සාමාන්‍ය දෙයක්. ඇයි ප්‍රකාශ කරනවා ඇත්තෙන්ම පරේෂණ නම් පුදුමාකාර විදිහට සිද්ධ වුණා. ඒ වුණාට ඒවැ කාන්තා සාම්පල් නම් තිබ්බේ අතින් ගයින්න පුළුවන් තරමේ පරිමාවක් කියන එක. ඉතින් ඕකෙන් තේරෙනවා ADHD ඩයග්නෝස් වීම සම්බන්ධයෙන් සහ පරේෂණ වල ප්‍රතිඵල වල විකෘතියක් තියෙනවා කියන එක. ඒ හින්දා වර්තමානයේ අපිට එන රිපෝර්ට්ස් වල තියෙන ඇත්ත තත්ත්වයන් තවත් ෆිල්ටර් වෙන්න ඕනේ. ඒක තමයි මනෝවිද්‍යාවේ සහ මානසික රෝග සම්බන්ධ පරේෂණ දවස ගානේ වර්ධනය වෙන්නේ. ඉතින් කෙනෙකුට එක දවසක් හදාරලා ඉවරලා මේ සබ්ජෙක්ට් එක හිතනින් නතර කරන්න බැරි වෙන්න හේතුව මූලිකම හේතුව තමයි හැම දවසක්ම අප්ඩේටඩ්. ඉතින් පරේෂණ දත්ත සාමාන්‍යකරණය කරනකොට නම් කාන්තාවන්ට අවශ්‍ය කියන එක ඇය පැහැදිලිව කියනවා. ඒ නිසාවෙන් අපි හිතියට වැඩිය දැන් හොඳයි. ඇත්තෙන්ම කියනවා නම් දැන් මේ වෙනකොට රොසෙන්තාල්ට අනුව කාන්තාව පරේෂණ වලට යොදා ගන්නවා. එහන්ද කාන්තාවක් වැඩි වියට පත් වෙනකොට ඇයගේ ADHD තත්ත්වයන් කොයි වගේද කියන එක දැන් ඩයග්නෝස් වෙනවා. ඒත් ඉතින් මට කියන්න තියෙන්නේ නම් ඇත්තෙන්ම ප්‍රතිඵල සාමාන්‍යකරණය වෙලා තියෙන ස්වභාවය අනුව තාමත් කාන්තාවකට ADHD තත්ත්වයක් තිබිලා ඇය තමන්ගේ ජීවිතයේ ටික ටික වර්ධනය වෙනකොට ඒක කොයි විදිහට බලපාන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් නම් තියෙන්නේ ඉතාම අඩු දැනුමක් අපිට. ඔක තමයි රොසෙන්තාල්ගේ අර්ථ නිරූපණය. ඉතින් ඔබට පැහැදිලි ඇත්තෙන්ම කියනවා නම් මේ දියුණු වෙන ලෝකෙ තුල මේ කටයුතු නිරන්තර පරීක්ෂාවට පරීක්ෂණයට ලක් වෙනවා. මං හිතනවා ඔයාලා දැනගන්න කැමති ඇති අධික්‍රියාකාරී සංඥා විදිහට පිරිමින් තුලින් රෝගේ එළියට එනකොට කාන්තාවන්ව මොන විදිහට මේ වර්තමාන පරීක්ෂණ ප්‍රතිඵල දැන් එළියට එනේවෑන් ඩයග්නෝස් වෙනවද කියලා. ඒ වැදි බොහෝ දුරට කාන්තාවන්ගේ රෝග ලක්ෂණ විදිහට සංඥා විදිහට එළියට එන්නේ නොසලකිල්ල අවධානය දෙන්න බැරිකම. ඒත් එක්කම
දවල් හීන දකින්න එක. ඒ වගේමයි සිතුවිලි ඒ කියන්නේ හැඟීම් දස අතේ විසිරලා යන එක. ඇයට පෙළඹවීම එහෙම නැත්නම් අපි කියන්නේ මොටිවේෂන් කියන කාරණේ නැතිකම මෙන්න මේ කියන සංඥා විදිහට තමයි ADHD කාන්තාවන් තුල report වෙන්නේ පිරිමින් තුල ඊට contrastly අධික්‍රියාකාරීත්වය ඒ වගේම ආවේගශීලීත්වය කලහකාරීත්වය තුලින් තමයි diagnose වෙන්නේ එහෙමනම් ඔබට පැහැදිලි ඇති කාන්තාවක් silent කියලා අපි හිතුවට ඇයගේ නොසලකිල්ල අමතක වීම ඒ වගේම සිතුවිලි දසත්‍ය විසිර යාම දවල් හීන දැකීම මොටිවේෂන් එකක් නැතිකම මෙන්න මේ කියන තත්ත්වයන් තියෙනවා ADHD විදිහට වර්තමාන පරීක්ෂණ වලට අනුව diagnose වෙනවා. එතකොට කාන්තාවකට අධික්‍රියාකාරීත්වය ආවේගශීලීත්වය කලහකාරීත්වය මෙන්න මේ කියන ඒවා නැද්ද? ඇත්තෙන්ම තියෙනවා. එතකොට මේ බාහිරකරණය වෙච්ච මේ රෝග තත්ත්වයන් කාන්තාවකගේ පේන්නේ කොහොමද? ඇතම කියනවා නම් අන් අයට බාධා කරන එක. දෙයක් කරගන්න දෙන්නේ නැහැ. ඇවිල්ලා ඇණයක් වෙනවා. ඊළඟ එක තමයි තමන්ගේ හිතට එන්නේ මොකද්ද? ඒක අර දමල ගහලා කියනවා කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ හිතට එන ඕන දෙයක් අනික් කෙනාගේ හිත ගැන හිතන්නේ නැතුව ක්‍රියාවට නංවනවා කියනවා. ඊළඟ එක තමයි කාන්තාවක් තුල අපි කියන්නේ ගමන් මඟ ජීවන ගමන් මඟ හිටි වනම වෙනස් කරනවා. හිතාගන්න බැරි විදිහට වෙනස් කරනවා. එතකොට මේවා පිරිමි ළමයින් තුල නැද්ද? ඔව් ඒව පිරිමි ළමයි තුලත් තියෙනවා. පිරිමි ළමයිනුත් ওই විදිහට හැසිරෙනවා. හැබැයි මේ කාරණේදී සිද්ධ වෙන විශාලතම වැරද්ද තමයි කාන්තාවත් තුල මේවා ප්‍රදර්ශනය වෙලා පේනකොට ඒවා සලකන්නේ චිත්ත වේගික ආවේග විදිහට. ඔන්න ඔය වැරද්දෙන් මේක ඩයග්නෝස් වෙනවා. එහෙම නැත්නම් කාන්තාවකගේ ඒවා විනය ගැටලු විදිහට සලකනවා. එතකොට ADHD විදිහට ඒක ඩයග්නෝස් වෙන්නේ නැහැ. මේ වීඩියෝ තුල මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ADHD ඌණ අවදානම් අධික්‍රියාකාරීත්වය කියන කාරණේදී ගෑනු ළමයින්ගේ අධික්‍රියාකාරී පැත්තේ තියෙන සියලුම කාරණා අභ්‍යන්තරීකරණය වෙලා තියෙන අතරේ ඌණ අවදානම් සහිත කරුණු බාහිරකරණය වෙලා තියෙනවා. පිරිමි ළමයින්ගේ අධික්‍රියාකාරීත්වය පැත්තේ තියෙන කාරණා බාහිරකරණය වෙලා තියෙන අතරේ ඌණ අවදානම් සහිත කාරණා අභ්‍යන්තරීකරණය වෙලා තියෙනවා. දෙකේ මාරුව නිසා වෙ පැහැදිලිවම ADHD Attention Deficit Hyperactive Disorder කියන தත්ත්වය report වීමේදී පිරිමි පාර්ශවය පැහැදිලිතා මත report වෙනවා. කාන්තාව report වෙන්නේ නැහැ. ඊළඟ කාරණේ තමයි පිරිමියා වයස අවුරුදු 8-9 වෙනකොටම මේ தත්ත්වයන් ප්‍රදර්ශනය කරලා පෙන්වන නිසාවෙන් ඔහු report වෙනවා. කාන්තාවකගේ මේ தත්ත්වය report වෙන්නේ වැඩිවිය පැමිණිලා average age එකක් විදිහට වයස අවුරුදු 17 විතර වෙනකොට. මෙන්න මේ தත්ත්වයන් මත කාන්තා පිරිමි අනුපාතයේ විචල්‍යයන් පැහැදිලි විභේදනයක් තුළ දෝලණය වෙලා තියෙනවා. අපි ADHD සම්බන්ධයෙන් ඉතරහටත් කතා කළ යුතුයි. මොකද හේතුව මේට එහාගේ සමාජීය භූමිකාවක් මේක අස්සේ තියෙනවා. ඒ නිසාවෙන් ඒ ගැන කතා කරන්නත් අවශ්‍යයි. කොහොම වුණත් ADHD කියන தත්ත්වය ඔබ මේ බලනවා නම් දරුවෙකුට තියෙන්න පුළුවන්, වැඩිහිටි වියට පත්වෙච්ච කාන්තාවකට තියෙන්න පුළුවන්, තව බොහෝ අයට මේ සම්බන්ධ සේවා අවශ්‍යතා තියෙන්න පුළුවන්, සහයක් අවශ්‍ය වෙන්න පුළුවන්. ඔබ හිතෙනවා නම් මේ වීඩියෝ ගෙනාව කාරණා ඒ ඇයට ඇත්තටම ඔවුන්ගේ ජීවිත සකස් කරගන්න හේතුවක් එහෙම නැත්නම් ඒ සඳහා උත්ප්‍රේරකයක් කියලා ප්ලීස් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒක ඔබ කරන ලොකු උපකාරයක් සමාජයට. මේ කාරණා සොයා බලලා වීඩියෝ සකස් කරන්න මම ගොඩක් මහන්සි වෙන නිසාවෙන් ඔබගේ යුතුකම වන්නේ ඒබඳු අවශ්‍යතා තියෙන අයට මේ වීඩියෝ ෂෙයා කරලා දීලා ඒ අදාළ කරන සහාය දෙන එක. අනික් අතට ගත්තොත් එහෙම ඇතැම් වෙලාවට මේ වීඩියෝ එක තුල ගේන කාරණා ගැන ඔබටත් අදහස් තියෙන්න පුළුවන්. ඒවත් ප්ලීස් ඉදිරිපත් කරන්න. හොඳයි, සුබම සුබ දවසක් ඔබ සියලු දෙනාටම. අපි තවත් වීඩියෝකින් හමු වෙමු. ඔබ සැමට සුවදායක සතියක්.